හොරණ මීවන පලාන සිල්ටන් වත්ත ප්‍රදේශයේ පිහිටි මෙම නිවසේ සිය නැගණිය සමග ජීවත් වූ කාන්තාවක් අදාළියුම 1.50ට පමණ ඝාතනයට ලක්ව තිබෙනවා. එම කාන්තාවන් දෙදෙනා ඊ රාත්‍රී නින්දට ගොස් සිටියදී නිවසට කඩා වැදුණු මුහුණ ආවරණය කරගත් පුද්ගලයන් දෙදෙනෙකු අදාළ කාන්තාවගේ නැගණියගේ අත් ගැටක සහ මුඛයට රිදියොබා පසුව මෙම කාන්තාව ඝාතනය කර ඇති බවයි පොලිසිය පැවසුවේ. එම අවස්ථාවේ මියගිය කාන්තාවගේ නැගණිය අසල්වැසි නිවසකට දිව ගොස් ඇති අතර එහිදී ඇගේ අත් බැමිලි හා දමා ඇත්තේද අසල්වාසීන් විසින්. එහිදී ඇය අසල්වාසීන්ට පවසා ඇත්තේ නිවසට පුද්ගලයන් දෙදෙනෙකු කඩා වැදි සිය සහෝදරියගේ ගෙල කපා ඝාතනය කර ඇති බවයි. අපයි බෙල්ල කපලා. ඊට පස්සේ තමයි වැඩේ කට්ටියට කතාලේ ඇම්බියුලන්සකට වලිම කතා කළා. පොලිසියට ෆෝන් කළා. ඝාතනයේ ලක්ව ඇති කාන්තාව බංග්ලාදේශ ජාතිකයෙකු සමග විවාහ වී සිට ඇති අතර ඔහු දැනට විදේශගතව සිටින බවටයි තොරතුරු වාර්තා වී ඇත්තේ. ඇගේ නැගණිය ඉංගිරිය හල්වතුර ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර ඇය මෙම නිවසේ පදිංචියට පැමිණ ඇත්තේද මීට සති 3කට පමණ ඉහතදී. පොලිසිය පැවසුවේ නිවසේ දොර ජනෙල් කඩා නොමැති අතර අදාළ ඝාතනය සඳහා පැමිණි බව කියන පුද්ගලයන් දෙදෙනා නිවසට ඇතුළු වී ඇති ආකාරය මෙතෙක් අනාවරණය වී නොමැති බවයි. ඝාතනයට ලක් වූ කාන්තාවගේ රන් භාණ්ඩ සහ මුදල් රැගෙන ගොස් නොමැති අතර අල්මාරිය කඩා දමා ඇති බවත් ඒ අනුව කුමන හේතුවක් මත මෙම ඝාතනය සිදු කළේද යන්න අනාවරණය වී නොමැති බවයි පොලිසිය පැවසුවේ. හොරණ මහේෂ් ශ්‍රත් චන්ද්‍රන කලන්සූරිය මහතාද අද උදෑසන පැමිණ ඝාතනයේ සිදු වූ ස්ථානය පරීක්ෂා කිරීම සිදු කළා. මේ අතර මාළඹේ තලාහෙන ප්‍රදේශයේ තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබූ කාන්තාවකගේ මළ සිරුරක් අද අලුයම සොයා ගැනුණා. ඒ ඝාතනයේ ලක්ව ඇති කාන්තාවගේ ස්වාමි පුරුෂයා තලංගම් පොලිසියට පැමිණ කළ පැමිණිල්ලක් අනුවයි. කෙසේ වෙතත් විමර්ශන වලින් අනතුරුව සැකපිට එම කාන්තාවගේ ස්වාමි පුරුෂයා සහ ඔහුගේ මිත්‍රයෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ අදාළ කාන්තාව සහ ඇගේ සැමියා මෙම කුලී නිවසේ පදිංචිව සිට ඇති අතර ඔවුන් අතර ඇති වූ බහින්බස් වීමකින් අනතුරුව මිතුරෙකු සමග එක්ව පසුගිය 6 වෙනිදා ඇය ඝාතනය කර ඇති බවයි.